चीनी सह श्रीलंका हेट पश्वासरक राजतांत्रिक समुदता थाउदुट शक्तिमत् कर्मीन महाजन चीन समूहांडे विदेशमात्य सह राजपदेशक मंडले सामाजिक वैंकी महता सह जनाधिपति गोटाबे राजपक्ष महता अतर हमुवाक अद पेरवुरुवे जनाधिपति कार्यालय दी सिदुवुना चीन विदेशमात्यवरयागे पेमिनीम गौरवयेन पिलिगत जनाधिपतिवरया दिरट अतर ऐतिहासिक समुदता सिहिपत् करनु लबुवा कोविड वसंगतयट मुहुण दीमेदी चीनेन लबुनु द्रव्यमय सह मूल्यमय आधार वेनुवेन जनाधिपतिवरया श्रीलंका राज्ये जनतावगे स्तुतिय विदेश अमात्यवरयावेत मेहिदी पिरिनमनु लबुवा दिरट अतर मितुदम आवर्जनय कल वैंगी महता नवत वतावक श्रीलंकावट पेमिनीमट हेकिवीम पिलिबंदव तमा सतुरट पत्वन अतर समीप मित्रयेकु लेस चीनेय सहाय सैमविटम श्रीलंकावट लबा देन बव पैवसुवा नव सामान्यकरणयक यटते संचारकिन सदहा श्रीलंका विवृत कर तिबेन बवत जैव बुबुलक लेस रंदवा गनिमिन चीन संचारकिन मेरटट गेन्वा गनिमट सहायवन लेस जनाधिपतिवरया वैंगी महतागेन निल्लीमक कला कोविड वसंगते हमुए पेननगी ऐति आर्थिक अर्बुदेट विसुनुमक लेस नय आपसु गेवीम प्रतिव्यूहगत किरीमट ऐति हेकियाव किरेही अवधाने यमु कल हेकिनम एय मेरटट विशाल सहनयक वनु ऐतैद जनाधिपतिवरया पेन्वा दी तिबेनवा එමෙන්ම චීනෙන් සිදු කරන ආනයනවල දී සහනදායි වෙළඳ ණය ක්‍රමයක් ලබා ගැනීමට හැකි වෙතොත් බාධාවකින් තොරව කර්මාන්ත පවත්වාගෙන යාමට එය ඉවහල් වනු ඇතයිද ජනාධිපතිවරයා සිහිපත් කළා. මේ අතර චීන විදේශ අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අද දහවල් අරලියගහ මන්දිරයේදී සිදු වුණා. මේදී චීනයේ අධ්‍යාපන කටයුතු වල නිරත ශ්‍රී ලංකික වෛද්‍ය සිසුන් 400 දෙනෙකු මේවන විට පවතින ඇතම් සීමාවන් හේතුවෙන් අපහසුතාවයට පත් වී ඇති බවත් ඔවුන්ට අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය වූ සහයෝගය ලබා දෙන ලෙසටත් අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කළා. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකික සිසුන්ට චීනයේ සිය අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකසන බවටයි විදේශ අමාත්‍ය යැන් ඊ මහතා පොරොන්දු වී තිබෙන්නේ. ආර්ථික සහ තාක්ෂණික සහයෝගතාව පිළිබඳ ගිවිසුම කොළඹ අඩුවාදම්ලාභී කාණ්ඩ සඳහා සහනදාර නිවාස ව්‍යාපෘතිය පිළිබඳ හුමාරු ලිපිය බණ්ඩාරනායක සම්බන්ධන ශාලාවේ තාක්ෂණික සහයෝගතාව ව්‍යාපෘතිය සහතිකය සහ වකුගඩු රෝග ජංගම පරීක්ෂණ සඳහා තාක්ෂණික සහයෝගතාව ව්‍යාපෘතිය සහතික බාර දීම ඇතුළු දෙරටට ඉතා වැදගත් අවස්ථාමන් කිහිපයක්ද මෙහිදී සනිටුහන් වුණා. And welcome once again to Sri Lanka. The last visit to Sri Lanka was exactly 2 years ago, and I am happy to see you. I believe these regular high-level visits help affirm our strong and friendly relations. This year is an important year for our two countries. It makes 65th anniversary of establishing diplomatic relations and 70 years of signing the Rubberized Pact. Allow me also to congratulate the Communist Party of China on its 100th anniversary. As you know, the Central Bank of Sri Lanka issued commemorative coin to make this important milestone. Excellency, I want to thank the government and the friendly people of China for the generous support towards fighting the COVID-19 pandemic. චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසින් අනතුරුව කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වුණා. මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. චීන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සම්බන්ධතාවල 65 වන සංවත්සරය සමරීවද අද දින සිදුවනවා. මේට සමගාමීව කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මන්තිරුව සහ සැහැල්ලු යාත්‍රා අංගණය අද දින විවෘත කෙරුණා. අද දින විවෘත වූ පදික මන්තිරුව හෙට දින ජනතාව වෙනුවෙන් විවෘත කිරීමද විශේෂිත සිදුවීමක්. රාජතාන්ත්‍රික සාකච්ඡා සහ කොළඹ වරාය නගරයේ විවෘත කිරීම වලට සහභාගී වීමෙන් අනතුරුව චීන විදේශ අමාත්‍ය වැන්ගී මහතා අද පසුරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.